හැම ආසනෙම වැඩ කරන අපිට අදම තරමේ දිස්ත්‍රික්ස් අපේ තියෙන සම්වර්ධන කමිටුවට සම්වර්ධන කමිටුවට අපිට ආරාධනා කරන්න ආසන සම්බන්ධීකරණ කමිටුවට රාජ්‍ය සභාවෙන් ඇතුලේ අදම තරමේ ලයිට් එකක් දාගන්න ඉඩ දෙන්නේ නැහැ අදින් සල්ලි දීලා ලයිට් එකක් දාපුවම සභාවදී ඇවිල්ලා එක ගලවගනේ රාජ්‍ය සභාවේ ගම් ඇතුලේ පාරක් බෝක්කුවක් දාන්න සතමහක් දෙන්නේ නැහැ මේ විපක්ෂ කට්ටිය කරන එක වෙනම කතා කරමු මේ ආණ්ඩුවේ ඉඳලා අපිට කරන්නේ ආණ්ඩුවේ පල්ලෙහා රාජ්‍ය සභාවල தත් මේක තමයි ඕන කෙනෙක් කියලා ලංකාවේ වුවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න 1064 දිනේ රාජ්‍ය සභා මන්ත්‍රීවරුන්ගේ කතා කරලා හුවොත් ඔය කතාව තමයි කියන්නේ මේ අය මොකද කරපු වරද මේ අය ආණ්ඩුවක් හදන්න වැඩ කරුවා ඒක දිවිතියේ ප්‍රශ්නේ ආණ්ඩුවක් හදලා ගම ඇතුලේ පාරක් හදන්න සත පහක් කල වෙනතුරු අපිට ලබලා දීලා නැහැ මේ කුරුණෑගල දිස්ත්‍රික්කේ මට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට කිලෝමීටර් 25ක් දෙනවා සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වැඩ කරන්න මටයි ශාන්ත බණ්ඩාර මහත්තයාටයි සණ්ණය මේ වෙනතුරු 1 කිලෝමීටරක් තියා අඟල් භාගයක් තර දාන්න දීලා නැහැ ජනාධිපතිතුමාගේ අහුවොත් මේ පක්ෂ නායකයම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිහිල්ලා වැඩ කරපළයි කියලා අපිව තල්ලු කරපු නායකයා පොළොන්නරුව දිස්ත්‍රික්කේ එතුමාට අදම තරමේ කිලෝමීටරක් තියා කිලෝමීටර කාලක් තියෙන මේ වැඩ කරා පාරවලද ඉතින් අපි ලංසමුතුමාට අපි කියලා කතා කරපුවා ලංසමුතුමා කියනවා අනේ කුරුණෑගල දිස්ත්‍රික්කේ මට අත ගහන්න බෑ මොකද ඒක ඇමතුමා ඉන්නේ ඇමතුමාගෙන් බල්ල කතා කරලා කරගන්න කියලා මේක තමයි ඇතුළත තියෙන தත්ත්වේ ඉතින් වේදනාවක් ඉන්නත් වේදනාවක් ඉන්නත් කමුන්න අසල නමයි මොකද්ද අපි කරපු වැරද්ද මේ රටේ ජනාධිපතිතුමා හදන්න මම නම් නැගේ නෑ ඒ ස්ටේජ් එකට පොරයි කිය හු කියන හින්දා හු කියන්නේ ඉන්න ලෝකේ ජනාධිපතිතුමා මෙතන ඉන්න සියලු දෙනා ජනාධිපතිවරණේදී ගම ඇතුළේ රැස්වීම තියලා ගෝඨාභය ජනාධිපතිතුමාව ජයග්‍රහණය කරන්න වැඩ කිව්වා ඊළඟට මහමැතිවරණේ ආපුවාම අපි දෙන්නයි මෙතන ඡන්දේ ඉල්ලුවේ තව එක්කිනුන අපි කෝ වැඩ කරන්න කියලා සමහර අය වැඩ කරනවා සමහර අය වැඩ කරේ නැහැ හැම ආසනයකම එකයි තමයි සමහර දිස්ත්‍රික්ක වල ශාන්විජය මහත්මයාගේ දිස්ත්‍රික්කේ ශාන්විජය මහත්මයා විතරයි ඡන්දේ ඉල්ලන්නේ අපේ පක්ෂේ එතුමා කියන තව දෙන්නෙකුට වැඩ කරන්න එතුමා කවදාවත් ඒක නැවැත්වුවේ නැහැ ඒ ඔක්කොම වැඩ කරන්න කිව්වා අපිට විතරක් ගන්න කිව්වනම් මොන වෙනම ප්‍රශ්නයක් හැබැයි අපි ඒකට අපි ඉඩ දුන්නා මේ ආණ්ඩුව හදන්න මහන්සියෙන් මේ රටේ ජනාධිපතිතුමාව පත් කරන මහන්සියලා ඒ මහන්සියෙන්ද පක්ෂයට දෙවන ප්‍රධාන පක්ෂයට සලකන්නේ මෙහෙම නම් ඒ වේදනාව කවුරුත් තේරුම් ගන්න ඕන මේක අපි ජනාධිපතිතුමාට ඇති වෙන්න කියලා තියෙනවා අපේ කරු අගමැතිතුමාට කියලා තියෙනවා බැසිල් රාජපක්ෂ මැතිතුමාට කියලා තියෙනවා අපේ ප්‍රාදේශීය මන්ත්‍රීව 1084ට අඩුව ධර්මයේ හැම රාජ්‍යයකම ග්‍රාම සේවක කොටසෙන් දැන් ලක්ෂ 30 ගන්න දෙනවා රාජසභා මන්ත්‍රීවරුන්ට ලක්ෂ 40 ගන්න දෙනවා මේකෙන් තුනෙන් එක අපේ ගම්වල පාරවල් ටිකක් හදන්න නැත්නම් ගමක් ගමකට වැඩ කරන්න අපි ජනාධිපතිතුමත් එක්ක ඉඳලා ආණ්ඩුවක් හදපු වෙලාවේ UNP ත් එක්ක ලක්ෂ 20ක් ග්‍රාම සේවක කොටසෙන් දෙනකොට ලක්ෂ 10ක් අපිට දුන්නා මතකද ලක්ෂ 10ක් අරගෙන අපි ගම් ඇතුළේ වැඩ කෙරුවා ඒ UNP ආණ්ඩුව ගන්න උදව් කරලා නෙමෙයි ජනාධිපතිතුමාට උදව් කරලත් නෙමෙයි ජනාධිපතිතුමා පත්තරේට අපි හිටියේ නැහැ ජනාධිපතිතුමත් එක්ක හැබැයි ජනාධිපතිතුමා පත්තරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය එකතු කරලා අලුත් ආණ්ඩුවක් හදපුවා මේ ආණ්ඩුවේ කොටස් කරෝ විදියට අපිට ශක්තිය දුන්නා එදා අපි ගත්ත ඇමරිකම් වලට ඒගොල්ලෝ කිව්වේ පින් ඇමරිකම් කියලා හරියේ මොකද හේතුව අපි වැඩ කරන්නේ තුනේ ඇමරිකම් ගත්තේ අපේ ජනාධිපතිතුමා 13 දිනකට කැබිනට් එකේ කැබිනට් මණ්ඩලෙට දැම්ම 13 දිනේ මොනවද කරලා වැඩියෙන්ම බෑ මම තමයි වැඩියෙන්ම බෑ නේද තව දෙනවා මට කැබිනට් මණ්ඩලයට ආරාධනා කරා ඇවිල්ලා කැබිනට් මණ්ඩලයට යන්න කියලා ඒ අය අපිට සැලකුවා අද මොකද කරන්නේ අද එච්චර වැඩ කරලා කුටි කාලේ වැඩ කරලා අවසානයේ අත්ලා දිනේ රටම ගැන අපේ පාක්ෂිකව ගැන අපිට වේදනාවක් තියෙනවා මොකද මේක කතා කරන්නේ අපිට මේක කියලා පොජන පෙරමන ගත්තද කියන්නේ ඉතින් ඒක කතා කරපුවා මම දැසිල් දැසිල් කර ආණ්ඩු විරෝධී දැසිල් දැසිල් කර තමයි මේ වැඩියෙන්ම කෑ ගහන්නේ කෑ ගහන්න ඕන තමයි මොකද හේතුව මම ලේකම්වරයෙක් විදිහට මට කතා කරනවා හැම එක්කෙනෙම කතා කරලා අහනවා සර් අපිට මෙන්න මෙහෙම ප්‍රශ්නක් තියෙනවා බලන්න මේක කරලා දෙන්න කිව්වා මෙතන කුලියපිටිය රාජ්‍ය සභාවේ අතිගෞරවනීය ජනාධිපතිතුමා ඉන්න අපේ තුන්දෙනෙක් අට්ටුම ධර්මයේ 7 5
මේ ආණ්ඩුව හදිසි කරගත්ත වින්නහියක් නෙමෙයි.